මගේ සතුටයි මුතු පිහි කරලා අනුනට බෙදලා මුතු බෙල්ලෙකු මෙන් අතමායි ධනය බලය නිලය තරාතිරම වයස සීමා හිරුස්ටා දක්ෂයින්ට අදාළ වෙන්නේම නෑ. ඒ වගේම ප්‍රේක්ෂක ඔබටත් එය අදාළ වෙන්නේම නෑ. ඔබ ඔබේ හඬෙන් ඔබේ ගායනයෙන් ඔබේ සංගීතයේ භාවිතයෙන්ම තමයි මේ දැවන්ත වීඩියෝ ප්‍රාකාරය ඉහළට එසෙව්වේ. 82% ප්‍රතිශතයකින් තමයි ඔබ මේ වීඩියෝ ප්‍රාකාරය ඉහළට ඔසවා ගම්දා අභියෝගය කරා පියමනින්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමා. ඒ වගේම කාල්තුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනා විධායකතුමා ඇතුළු මධ්‍යස්ථ සේනා විධායකතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාලා, ඒ වගේම මට සහායක දුන් සීලුම සිසුමිලියන්, ඒ වගේම ඉතා ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන මේ රූකාන්ත ගුණතිලක සර්, ඒ වගේම රූකාන්ත රෝගාන්ත ගුණතිලක සර්ගෙම්ම පටන් ගමු. අම්මේ මොකද සන්තෝෂද? තාත්තා මොකද කියන්නේ? සන්තෝෂයි. රයි, හිතුවද පුතා දිනයි කියලා? රයි, මමත් හිතුවා පුතා දිනයි කියලා. ඒ වගේම පුතා දින්න. කොහොමද පරදින්න ඕන පුතෙක් නෙමෙයි මේ පුතා. එකින්දා මං ඒ කටහඬට කැමති. අඩුපාඩු නොතිබ්බ නෙමෙයි, සුළු සුළු අඩුපාඩු තියෙනවා. නමුත් අඩුපාඩු ගැන නෙමෙයි මම බැලුවේ, ඒකෙ තිබ්බ හොඳ ගැන මම බැලුවේ. මම ප්‍රාර්ථනා කරනවා ද්වන්ද වටේට ගිහිල්ලත් ඔබට හොඳ ගීතයක් තෝරගන්න ලැබෙයි කියලා, සහ එතනින් එහාටත් යන්න පුළුවන් වගේ ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කියන්නේ අභියෝග ජය ගන්න සැදී පැහැදී සිටින අය.
නිරෝෂා මොකද කියන්නේ හිරුෂා දක්ෂීන්ගේ ද්වන්ද අභියෝගය ගැන? තිලක්ගේ ගායනය ගැන කතා කරොත් තිලක්ගේ හොඳ දේවල් ගොඩාක් තිබ්බා ගායනය තුළ, හොඳ හැඟීමක් තිබ්බා. ඔබ ඒට හොඳින් ඒ ගීතය තුළේ ඔබ ඒ ගීතය තුළ හිටියා කියලා මම විශ්වාස කරනවා. මොකද මම විශ්වාස කරන්නේ උද්දික අපි මේ විනාඩි තුනේ හෝ හතරේ ගීතයක් තුළින් අපි මුළු කතාන්දරයක් කියනවනේ. අපි මුළු චිත්‍රපටියක්ම කියන, මුළු පොතක්ම කියනවා. හැබැයි අපි කියන්නේ අර ප්‍රබලම විනාඩි හතර තුළ ප්‍රබලම මාධ්‍ය තමයි ගීතයක් තුළින් අපිට තව කෙනෙක්ගේ හදවතට අපි ලොකු කතාන්දරයක් කියනවා. ඒ කතාන්දරය තුළ ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ කතාන්දරය ඒ ගීතයෙන් කියවෙන ගීතේ තියෙන චරිත බවට පත් වෙන්න පුළුවන්. ඒ ගීතයෙන් කියවෙන චරිතය බවට පත් වෙලා හදවත් වලට කතා කරන්න පුළුවන්, හදවත දිනා ගන්න පුළුවන් නම් ඒක තමයි විශිෂ්ටත්වය. එදාට මේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම ගායකයෙක් හෝ ගායිකාවක් සතු වෙනවා. මම හිතන ද්වන්ද වටය කරා යන සියලු දෙනාටම කියන්න තියෙනද, අපි හැමදාම පුන පුනා කියනවා වගේ ඔබ ජීවත් වෙන්න ගීතයත් එක්ක, ඒ සංගීතය තුළ, ගීතය තුළ, ඒ සියලුම, ඒ හැම තප්පරයක් තුළම ඔබ ජීවත් වෙන්න. එතනින් පිට පැන්න ගමන් ප්‍රේක්ෂකයාට දැනෙනවා ඔබ එතන නෑ කියලා. ඒ නිසා ඒ හැඟීම, මුළු හැඟීමම, ඒ ගොන්නම හදවත, මේ අපි මේ හදවතත් කියන්නේ අපි මේ සෙල්ලම කරන්නේ. මේ සෙල්ලම අපිට හැමෝටම කරන්න බෑ නේද? මේ රටේ කී දෙනෙක් ඉන්නවද සින්දු කියන්න පුළුවන් අය? කී දෙනෙක් ඉන්නවද සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් අය? හැබැයි ඒකෙන් කීයෙන් කී දෙනාද අපේ රටේ ශාස්ත්‍රයේ මේ වෙනකොට ඉන්නේ සහ ඉදිරියට එන්නේ ඉන්නේ? ඉතින් මම හිතනවා ඔබ ඒ අභියෝගයට මුහුණ දෙනා නම් ඔබ ඒ ගීතය තුළ ජීවත් විය යුතුමයි. තිලක් අද ඔබට ඒක කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ස්තුති නිරෝෂා විරාජිනී. අපි හැමදාමත් මේ හිරු පවුල ඒකීය රටක් නිර්මාණය කරපු යුද හමුදාව ඇතුළු, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඇතුළු, ත්‍රිවිධ හමුදාවේ අපේ සහෝදරයන්ට අපේ ගෞරවය, ආදරය හැම වෙලාවෙම පුද කරනවා. ඉතින් අදත් එලෙසම රටේ ජනතාව වෙනුවෙන් අපි සියලු දෙනාම අපේ ප්‍රණාමය ඔබටත් මෙලෙස පුද කරනවා.